හිගුවෙරාව අත්අඩංගුවට ගත්තට පස්සේ මම ඔහුව ලා හිගුරා ගම්මානයේ තිබුණු එකම පාසලට රැගෙනාවා. ඒ පාසලේ තිබුණ එකම එක කාමරයක් විතරයි. ඒ කාමරේ අපි ඔහුව සිර කරලා දැබුවා. මම වලිග්‍රන්දා නගරයේ ප්‍රධාන හමුදා මධ්‍යස්ථානයට පණිවිඩයක් යැව්වා චේගුවෙරා අත්අඩංගුවට ගත් බව කියලා. විනාඩි කිහිපයකින් මට ලැබුණ පණිවිඩයෙන් පැවසුනේ චේගුවෙරා අත්අඩංගුවට ගැනීම නැවත වාරයක් සනාත කරන ලෙස ගියා. මා උන්ට දන්වා සිටියේ අත් අඩංගුවේ සිටින්නේ සත්‍ය වශයෙන්ම චේගුවෙරා බව. හැබැයි එදා රෑ මට නිින්ද ගියේ නෑ. රෑ මම නැවත වතාවක් ලාහිගුරා පාසල වෙත ගියා චේව බලන්න. මම ඇතුළු වුණා චේ සිටි කාමරයට. ඒ කාමරයේ තිබුණු කුඩා පුටුවක ඔහු ඉඳගෙන සිටියා. එකම එක ඉටිපන්දමක් පමණක් කාමරයේ දැල්වෙමින් තිබුණා. චේගේ ඇස් පිය වෙලා තිබුණේ. මම ආපු බව දැනුණු චේගේ ඇස් විවර වුණා. මා ළඟ ඇස්ටෝරියා වර්ගයේ සිගරට් පැකට්ටුවක් තිබුණා. කතා කිරීමට හොඳ අවස්ථාවක් වගේ මට හැඟුණ නිසා මා ඔහුට සිගරට් කීපයක් ගැනීමට අවසර දුන්නා. සිගරට් දෙකක් තම අතින් කඩා පරණ දුම් පයිප්පයකට දමා චේ දුම් උරන්න පටන් ගත්තා. මේ එදා 1967 වසරේ ඔක්තෝබර් මාසේ 8 වෙනිදා චේ ගුවේරාව අත් අඩංගුවට ගත් හමුදා නායක ගැරි ප්‍රාඩෝගේ ප්‍රකාශය. මේ ඒ පාසල් කාමරය ඇතුළත අද දිස්වන ආකාරය. චේ ගුවේරා මරා දමන්නට පෙර අවසාන වරට වාඩි වී සිටි පුටුව අදත් ඒ ආකාරයෙන්ම දැක ගන්නට පුළුවන්. දකුණු පැත්තෙන් පෙනෙන්නේ එදා මේ පාසල් කාමරයට තිබුණු ඇතුල්වීමේ දොර. එයත් ඔවුන් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගෙන තිබෙනවා. මේ පාසල අද කෞතුකාගාරයක්. ලාහිගුරා ගම්මානේ ජීවත් වෙන්නේ පවුල් කිහිපයක් පමණයි. ඇත්තටම කියනවා නම් පවුල් 20කටත් වඩා අඩු ප්‍රමාණයක්. කෞතුකාගාරයේ ආරක්ෂාව සහ භාරකාරත්වය මේ පවුල්වලට බාර දීලායි තිබෙන්නේ. කෞතුකාගාරයෙන් ලැබෙන ආදායම ඒ පවුල්වල නඩත්තුව සඳහා යෙදවෙනවා.